විශේෂයෙන්ම මතු කරලා තියෙනවා කාරණා දෙකක්. ලංකා රජය එකඟ වූ කරුණු අතර තවදුරටත් සාර්ථක කර ගැනීමට සපුරා ගැනීමට අසමත් වෙලා තියෙන මූලික කරුණු දෙකක්. එක් කරුණක් තමයි විශේෂයෙන්ම රජය පොරොන්දු වූ ආකාරයට අපේක්ෂිත රජයේ ආදායම වැඩි කර ගැනීමට රජය තවදුරටත් අසමර්ථ වෙලා තියෙනවා කියන කාරණාව. විශේෂයෙන්ම අපේක්ෂිත රජයේ ආදායමට වඩා 15%ක විතර අඩුවක් රාජ්‍ය ආදායමට අදාළව පවතිනවා කියන කාරණාව. දෙවන කාරණාව තමයි විශේෂයෙන්ම විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය තවමත් ලක් රජය සම්පූර්ණ කිරීමට අසමත්ව සිටීමත් ඒ කරුණු දෙක අතර විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය තුළ යම් සාධනීය තත්වයක් පැවතියත් විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය තවදුරටත් අභියෝගයක්ව පැවතීම කියන කාරණාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යම් ආකාරයක කනස්සල්ලට හේතු වෙලා තියෙනවා. මේ නිසා ඔවුන් ප්‍රකාශ කරන ආකාරයට දෙවන වාරිකය ලබා ගැනීමට අදාළව යම් කාල පමාවක් හෝ අමතර කොන්දේසි වලට එකඟ වීමට රජයට සිදුවිය හැකි, ලංකාවට සිදුවිය හැකි. මම හිතන්නේ මේ කරුණ අපි රටක් විදියට බැරෑරුම්ව කල්පනා කළ යුතුව තියෙනවා.